ඔන්න ඉතින් අදත් ඔයාලට Dark Desire TV series එකේ season 1 එකේ තවත් episode එකක් අරගෙන ආවා. කලින් කොටසෙදි කට්ටියට මතක ඇති Esteban බෙන්ඩගේ ගෙදර CCTV footage check කරනකොට Dario බෙන්ඩගේ ගෙදර ඉඳන් එළියට එන දර්ශනයක් මේ footage වල තිබ්බා කියලා. ඉතින් මේ footage ටික Esteban දකිනකොටත් Dario Elmaව හම්බෙන්න Elmaගේ ගෙදරට ඇවිල්ලා තමයි ඉන්නේ. Dario Elmaගේ නැති වෙච්ච බෑග් එකත් අරගෙන Elmaගේ ගෙදරට ආවට පස්සේ Leonardo කියනවා Dario ට එයාලත් එක්ක රෑ කෑමට නතර වෙන්න කියලා. මේ විදිහට Leonardo Dario එක්ක කතා කර කර ඉන්න අතරේදී Elma බෑග් එක කාමරයට අරගෙන ගිහින් ඒකේ තිබුණු ડોකියුමන්ට් සේරම තියෙනවද කියලා චෙක් කරලා බලනවා. ඒත් එහෙම ડોකියුමන්ට් චෙක් කර කර ඉන්නකොට Elmaට Esteban ගෙන් කෝල් එකක් එනවා. ඊට පස්සේ Elma ෆෝන් එක ආන්සර් කරලා Esteban ට බෑග් එකට වෙච්ච විස්තරේ කියනවා. එතකොට Esteban කියනවා බෑග් එකේ තිබුණු රිපෝට් හැම එකක්ම තියෙනවද කියලා ඩබල් චෙක් කරලා බලන්න කියලා. මොකද මේ රිපෝට් වල තියෙන විස්තර මොන විදිහකටවත් Dario ට දැනගන්න දෙන්න එපා කියලා තමයි Esteban Elmaට කියන්නේ. බෑග් එකේ තිබ්බ හැම ડોකියුමන්ට් එකක්ම අඩු නැතුව තියෙනවා කියලා Elma කන්ෆර්ම් කරගත්තට පස්සේ Esteban CCTV footage වල එයා දැකපු දේවල් Elmaට කියනවා. ඒ තිබ්බ දේවල් ගැන තව ටිකක් කතා කරන්න Elmaට ඇවිල්ලා Esteban හම්බෙන්න කියලාත් Esteban කියනවා. ඊට පස්සේ Elma ෆෝන් එක කට් කරනවත් එක්කම Dario Elma හොයාගෙන කිචන් එකට එනවා. එහෙම ඇවිල්ලා බලෙන්ම වගේ Elmaව කිස් කරන්න ගන්නවා. Dario මේ කරන වැඩේ ගොඩක් අවදානම් දෙයක් නිසා Elma Dario ට කියනවා Leonardo දකින්න කලින් මේ වැඩේ නතර කරන්න කියලා. ඒ කොහොම වුණත් Dario පිස්සුවෙන් වගේ Elmaව කිස් කරන ගමන් කියනවා එයාට Elmaගේ ගෙදරින් පිට වෙලා යන්න නම් Elma Dario ළඟට එනවා කියලා පොරොන්දු වෙන්න කියලා. වෙන කරන්න දෙයක් නැතිකම නිසාම Elma Dario ගේ මේ යෝජනාවට ඒ වෙලාවේ කැමති වෙනවා. Elma Taman ගේ යෝජනාවට කැමති වුණාට පස්සේ Dario Elma ගේ ගෙදරින් පිට වෙලා යනවා. ඊට පස්සේ Elma kitchen එකේ ඉඳන් කැම මේසෙට කැම ටික සර්ව් කරනවා. ඒ වෙලාවේ Leonardo ඇවිල්ලා Dario ට මොකද වුනේ කියලා Elma ගෙන් අහනවා. එතකොට Elma කියනවා Dario ට හදිස්සි කෝල් එකක් ඇවිල්ලා එයාට යන්න සිද්ධ වුණා කියලා. ඊට පස්සේ කෑම කාලා ඉවර වෙලා Elma Leonardo එක්ක නිදාගන්න ඇඳට යනවා. ඒ ගිහින් Leonardo ට නිින්ද ගියාට පස්සේ Elma ඇඳෙන් බැහැලා Esteban හම්බෙන්න යනවා. මේ වෙනකොට Esteban යාගේ වාහනයෙන් Elma ගේ ගෙදර ළඟට ඇවිල්ලා තමයි ඉන්නේ. ඒ ගිහින් ඉවර වෙලා Elma Esteban ගේ වාහනයට නැගලා බෙන්ඩගේ ගෙදර ඉස්සරහා CCTV footage වල තිබුණු වීඩියෝ එක ගැන Esteban එක කතා කරනවා. මේ කතාබහේදී Esteban කියනවා Dario ගේ තාත්තගේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරයා උනේ බෙන්ඩා නිසා කාලයක් තිස්සේම Dario බ්‍රැන්ඩව ටාගට් කරගෙන ඉන්න ඇති කියලා. කෙලින්ම බ්‍රැන්ඩා එක්ක සම්බන්ධ වෙන්න බැරි නිසා Elma හරහා බ්‍රැන්ඩා ඉන්න තැනගෙන Dario හොයාගන්න ඇති කියලා Esteban කියනවා. ඒ වගේම Elma බ්‍රැන්ඩාගේ ගෙදරින් ආවට පස්සේ Dario ආපහු ගෙදර ගිහින් ඉවර වෙලා බ්‍රැන්ඩාව මරන්න ඇති කියලා Esteban කියනවා. කොහොම වුණත් CCTV footage එකක් නිසා Dario ගැන මේ තරම් දරුණු නිගමනවලට එන එකට Elma කැමති වෙන්නේ නැහැ. ඒ නිසා Elma කියනවා Esteban ට බෙන්ඩගේ කේස් එක රීඕපන් කරන්න කියලා. එහෙම කියලා ඉවර වෙලා Elma Esteban ගේ කාර් එකෙන් බැහැලා යනවා. මේ අතරෙදී Leonardo ට ඇහැරිලා Elma ඇඳෙන් බැහැලා ගිහින් කියලා දකිනවා. ඉතින් Leonardo හිතන්නේ Elma වොෂ්රූම් එකට යන්න නැති කියලා. වොෂ්රූම් එක ළඟට ගිහින් කතා කරලා බැලුවහමත් Elma ගේ සද්දයක් නැති නිසා Leonardo Elma ගේ බ්‍රීෆ් කේස් එක අන්ලොක් කරලා ඒකේ තියෙන ડોකියුමන්ට් මොනවද කියලා බලන්න උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේදී Elma දොරවල් අරගෙන කාමරයට එන සද්දය ඇහෙන නිසා Leonardo බ්‍රීෆ් කේස් එක තිබ්බ තැනින්ම තියලා ඇඳර ගිහින් නිදි වගේ ඉන්නවා. ඊට පස්සේ ඊළඟ දවසේ Elma ආපහු Esteban ව හම්බෙන්න එයාගේ ඔෆිස් එකට යනවා. ඒ ගිහින් ඉවර වෙලා Elma Esteban ට කියනවා බෙන්ඩගේ නඩුව රීඕපන් කරන්න කියලා. ඒත් එහෙම කරොත් එවිඩන්ස් එක්ක Elma ගේ Dario ගේ අතර තියෙන සම්බන්ධය එළි වෙන්න ඉඩ තියෙනවා කියලා Esteban අනතුරු ඇඟවීමක් කරනවා. ඒ කොහොම වුණත් මේ වෙලාවේදී බ්‍රැන්ඩට සාධාරණයක් කරන්න ඕන නිසා Elma කියනවා එහෙම දෙයක් සිද්ධ වුණොත් ඒ දෙයට මුණ දෙන්න එයා ලෑස්ති කියලා. මේ අතරෙදී Dario කැම්පස් එකේ ලෙක්චර් එකට ගිහින් ඉන්නවා. ලෙක්චර් එක කරන්න තිබ්බ Elmaට වුණත් Elma එදා නිවාඩු දාලා නිසා ඒ වෙනුවට වෙන ප්‍රොෆෙසර් කෙනෙක් තමයි ලෙක්චර් එක කන්ඩක් කරන්නේ. ඉතින් මේ නිසා Dario Elmaට මැසේජ් එකක් යවනවා Dario ට Elmaව හම්බෙන්න ඕන කියලා. ඒ වගේම Dario කියන්නේ කවුද කියලාත් කියන්නම් කියලා Dario මේ මැසේජ් එකේ කියනවා. Elmaට මේ මැසේජ් එක එනකොටත් Elma Esteban ගේ ඔෆිස් එකේ තමයි ඉන්නේ. මැසේජ් එකේ තියෙන දේ Elma Esteban ට කිව්වහම
ඇස්ටබාන් කියනවා හවස පහර ඩවුන් ටවුන් වල තියෙන හෝටල් එකේදී ආව හම්බෙන්න එන්න කියලා මැසේජ් එකක් යවන්න කියලා. ඊට පස්සේ ඇල්ම ඇස්ටබාන් කියපු විදිහට ඩාරියෝට මැසේජ් එකක් යවනවා. මේ අතරෙදි සොයි එයාගේ යාළුවා වුණු කරින් එක්ක කැම්පස් එකේ පඩිපෙළට වෙලා ඇනිමස් ගැන කතා කර කර ඉන්නවා. මෙතනදී කරින් කියනවා සොයිට ඇනිමස් පස්සෙන් එලවන එක නතර කරලා දාලා ඇත්ත කොල්ලෙක් එක්ක ඩේට් එකකටවත් යන්න කියලා. හරියට දැකලවත් නැති කෙනෙක් වෙනුවෙන් කාලේ නාස්ති ගන්නවට වඩා ඒක හොඳයි කියලා කරින් සොයිට කියනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඇල්ම ලියනාඩෝ එක්ක දවල් කෑම කන්න එයාගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. මෙතනදී ඩාරියෝගේ ප්‍රශ්න නිසා ඇල්ම ටිකක් අවුලෙන් වගේ තමයි ඉන්නේ. ඒක ලියනාඩෝට තේරිලා ලියනාඩෝ ඇල්මව සෙක්ස් කරන්න පොළඹව ගන්නවා. මේ වැඩේ නිසා ඇල්මට තරහ ගිහින් ලියනාඩෝ එක්ක බහින් බස් වීමකුත් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කරින්ගේ කීම නිසා සොයි ඩාරියෝ හොයාගෙන එයා වැඩ කරන තැනට ගිහින් ඉන්නවා. මෙතනදී සොයි ඩාරියෝට කියනවා එයත් එක්ක කොෆි එකක් බොන්න එළියට යන්න එන්න කියලා. එහෙම ගිහින් ඉන්න ගමන් ඇනිමස් ගැන විස්තර කතා කරමු කියලා සොයි ඩාරියෝට කියනවා. ඒත් මේ වෙලාවේ ඩාරියෝගේ ඔළුව වෙන දෙයක් වෙනුවෙන් වැඩ කරන නිසා ඩාරියෝ කියනවා ඇනිමස් කියන නම තියෙන කෙනෙක් ගැන දැනගන්න ලැබුණොත් ඒ ගැන සොයිට දැනුම් දෙන්න සොයිගේ නම්බර් එක එයා ළඟ තියෙනවා කියලා. ඒ වගේම මේ දවස් ටිකේ ගරාජ් එකේ වැඩ ටිකක් වැඩි නිසා ඩාරියෝට සොයි එක්ක කෝපි එකක් බොන්න යන්න කොහෙත් මූමනාවක් නැහැ කියලා ඩාරියෝ සොයිට කියනවා. මේ කතාව නිසා බලාපොරොත්තු බිඳ වැටෙන සොයි පිරිමි සංහතියටම හිතෙන් බැන බැන ඩාරියෝගේ ගරාජ් එකෙන් පිට වෙලා යනවා. ඇල්මත් එක්ක වෙච්ච ප්‍රශ්නෙන් පස්සේ ලියනාඩෝ ආපහු එයාගේ ඔෆිස් එකට ගිහින් කෑම මේසෙදි ලියනාඩෝගේ ඇල්මගේ අතර වෙච්ච ප්‍රශ්න ගැන ඊඩිත් එක්ක කතා කර කර ඉන්නවා. කොහොම වුණත් ඊඩිත් ලියනාඩෝගේ මේ කතාවට මුකුත් කියන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඊඩිත් කියනවා ඩාරියෝව එයාලගේ කම්පැනි එකට හයර් කරන එක ගැන විස්තර එයා බැලුවා කියලා. ඩාරියෝ ගැන පොලිස් රෙකෝඩ් වල කිසිම සඳහනක් නැහැ කියලා ඊඩිත් මෙතනදී ලියනාඩෝව එක්ක කියනවා. ඊට පස්සේ ලියනාඩෝව කියනවා එහෙමනම් මේ ගැන ඩාරියෝ එක්ක කතා කරලා එයාව ජොබ් එකට අරගන්න කියලා. ඊළඟට අපිට පෙන්නනවා ඇල්ම එන්න කියපු තැනට ඩාරියෝ ගිහින් ඉන්නවා. මෙතනදී මේ කාමරේ ගොඩක් රොමෑන්ටික් විදිහට සරසලා තමයි තියෙන්නේ. ඒ නිසාම කිසිම බයක් සැකක් නැතුව ඩාරියෝ ඇල්මව හොයාගෙන කාමරේ ඇතුළට එනවා. එහෙම ආවට පස්සේ ඇස්ටබාන් පිටිපස්සෙන් ඇවිල්ලා ඩාරියෝට සිහිය නැති වෙන්න පහර දෙනවා. ඩාරියෝට සිහිය ආවට පස්සේ ඇස්ටබාන් ඩාරියෝව අල්ලලා මේ කාමරේ තියෙන වතුර පුරවපු බාත්ටබ් එකක් වගේ එකකට උබනවා. මෙතනදී ඩාරියෝ පොඩි කාලේ ඩාරියෝගේ අම්මා ඩාරියෝව වතුරේ ගිල්ලලා මරන්න හදපු හැටි ගැන ඩාරියෝට මතක් වෙනවත් එක්කම අද එපිසෝඩ් එකත් අවසන් වෙනවා. එහෙනම් අපි ඉස්සරහදී බලමු කොහොමද මේ කතාව තව ඉස්සරහට ගලාගෙන යන්නේ කියලා. එහෙනම් මේ වගේම තවත් අලුත් රිවිව් එකක් එක්ක ඉක්මනටම ආයෙත් හම්බ වෙමු.